मैं वाई गोली पीड़ने फाइव इस लगे फाइव दिया इड बस मैं पैतरे अद्धि मेन मैं मैं बुबुल තුරින් එලියට තමයි යන්නේ. දැන් එතන හොඳට බලන්න බුබුල හැදිලා තියෙන්නේ කොහොමද කියලා. බුබුල තියෙන්නේ මේ මේක තමයි බුබුල. අපි මේ යන්නේ එතකොට එලියට. ද්‍රවය තුලට බව ඇත. එහෙම බලලා ගන්න එපා. ද්‍රවය තුලටද ඉවතට දෙවගේ අදාළත්වයක් නැහැ. හිතන්න තියෙන එකම දෙයයි මේ බුබුලෙන් එලියටද ඇතුළටද. ආ එතකොට ඔන්න අපි බුබුල ඇඳගත්තාම අපිට පේනවා මේ බුබුලෙන් එලියට යන්නේ. එහෙනම් පීඩනේ අඩු වෙන්න ඕන. එහෙනම් මෙතන ඍණ බලන්න පෘෂ්ඨ කීයක් තියෙනවද වාතයත් එක්ක ගෑවෙන උඩින් තියෙන වාතය යට තියෙන ද්‍රවය එහෙනම් පෘෂ්ඨ 1යි ආ එහෙනම් මෙතන ලියවෙන්නේ 2t 2t බෙදීම දැන් එතකොට මාවක වල අරයන් දීලා නැහැ නලේ අරය අසුරෙන් ලියන්න වෙන්නේ හා නලේ අරය r එක හා හැබැයි යන්න නලේ අරය මෙතෙන්ට දාපු ගමන් මතක් වෙන්න ඕනේ මෙතන ಗುಣ කරන්න ඕනේ ස්පර්ශ කෝණ එහෙනම් ඒකට cos theta द्रव्य तुल लक्ष्य हरि मे माव के लक्ष्य इन्हें දැන් ඉතින් ඉඳන් ආපහු මේ මේ පැත්තට යද්දි හා මෙතන බුබුල ඇඳලා බලන්න මේක තමයි බුබුල එහෙනම් දැන් යන්නේ කොහොමද මේ එළියේ ඉඳන් බුබුලක් තුලට අන්න බුබුලක් තුලට යනවා නම් පීඩනය වැඩි වෙන්න ඕන එහෙනම් එතන ධන කියලා ඉන්නේ බලන්න පෘෂ්ඨ කියන කියලා වාතය තියෙනවා මේ පැත්තේ ද්‍රවය ඒ කියන්නේ එක පෘෂ්ඨයක් විතරයි එහෙනම් එතන 2t බෙදීම බලන්න මොකද්ද වැටෙන්න ඕනේ අරය सामान धन देखी बेदीम आर एक क्रमे पावित कर ला හරි ඊට පස්සේ මොකද එතන වෙන ප්‍රැක්ටිකල් එකකට හරි එතන දාන්න මෙහෙම මාතෘකාවක් සබන් වල පෘෂ්ඨිකාතරිය
සබන්වල කෘෂ්ටික ආතතිය සෙවීම සඳහා ප්‍රකාශ ක්‍රමයක් භාවිත කිරීම ප්‍රකාශ කියලා කියන්නේ ආලෝකය ප්‍රකාශ ක්‍රමයක් භාවිත කිරීම ආලෝකයේ අපි කතා කරමු උපකාරී සංසිද්ධියක් භාවිත කරන්නේ හරියටම ඒකේ කරන්නේ මේ මේ වගේ යෝනාලයක් තියෙනවා මේකට අපි කියන්නේ මැනෝමීටරයක් කියලා මේ මැනෝමීටරයක් මේකේ තියෙන රසදිය අපි ගමු ඝනත්වය d කියලා d ඝනත්වයක් තියෙනවා හරි මේක තමයි සබම් බුබුල සබම් බුබුල දැන් ඉස්සෙල්ලම මේක කරන්නේ මෙහෙම මෙතන කරාම දෙකක් තියෙනවා මේ වීදුරු නලය මේ කරාමේ වහලා මේ කරාමේ වහලා මේක විවෘත කරනවා මෙතන පොඩි සබම් පටලයක් හදලා මේක පිඹිනවා එතකොට මේ කෙළවරේ සබන් බුබුලක් නිර්මාණය වෙනවා ඊට පස්සේ මේ කරාමේ වහලා මෙන්න මේ කරාමේ විවෘත කරනවා දැන් එතකොට අන්න මේක ඇතුලේ බුබුල ඇතුලේ පීඩනය වැඩි නේ ඒ වැඩි පීඩනය මේ පැත්තට දැනෙනවා එහෙම දැනෙච්ච ගමන් මොකද වෙන්නේ මේ පෘෂ්ඨය පහළ යනවා මේ පෘෂ්ඨය ඉහළ යනවා හා එතකොට අන්න අපිට පේනවා මේ රසදිය මට්ටම් අතර උසෙහි වෙනසක් නිර්මාණය වෙනවා ඔය වගේ අපිට පුළුවන් එතකොට ඔන්න ඔය කියන උසෙහි වෙනස හොයාගන්න මේක එතකොට අපි සලකන්නේ මේකේ මාවක තියෙනවා කියලා අපි ඒක ෆ්ලැට් පෘෂ්ඨ විදියට සලකන්නේ හේතුව රසදිය ගත්තොත් රසදියේ උසමගින් ලොකු පීඩනයක් ඇති කරනවා. ඒ අර මාවකෙන් ඇති වෙන්නේ පොඩි පීඩන අන්තරයක්. ඒක නොසලකා හරින්න පුළුවන්. හරි. දැන් එතකොට මේ බුබුලේ අරේ කැපිටල් R කියලා ගත්තොත් එහෙම සුපුරුදු පරිදි අර කලින් කිව්වා වගේ සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. මේ පැත්තෙන් පටන් ගන්න. මේ තියෙන්නේ මොකද්ද? 5 වායුගෝලීය පීඩනය. මේ පැත්තේ තියෙන්නේ 5 තමයි. එහෙනම් මෙහෙම පටන් ගන්න ඔන්න ඔහොම රවුමක ගිහිල්ලා එන්න පුළුවන් මෙතෙන්ට යනවා එතකොට දැන් අපිට ඕකේ ඌමනා වෙනවා මේ බුබුලේ අරය සබන් බුබුලේ අරය දැන් ඒක වර්නියර් කැලිපරයකින් හිර කරලා මැනගන්න පුළුවන් බිනුමත්ද එහෙම කරන්න බෑ හේතුව ඉතින් මේක ලං කරපු ගමන් පුපුරනෝනේ සබන් බුබුලා අන්න ඒක නිසා මෙතන පොඩි බල්බයක් තියලා මේ පැත්තෙන් තියනවා උත්තල කාචය කාජාධාරකයක් මත ඔහොම දියලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තිරයක් මතට ඔය සබම් බුබුලේ පැහැදිලි ප්‍රතිබිම්බයක් හම්බ වෙනකම් පොඩ්ඩක් කාචේ හැමයා කරමු හරි අපි හිතමු මෙන්න මේක මත අපිට පැහැදිලි ප්‍රතිබිම්බයක් හම්බ වෙනවා අපි හිතමු ඒකේ අරය R' කියලා R' ඒ මොහොතේදී මේ සබන් බුබුලේ ඉඳන් මේ කාචයට තියෙන දුර u කියලා ගමු වස්තු දුර. ඒතර කාචයේ ඉඳන් මේ තිරයට තියෙන දුර v කියලා ගමු ප්‍රතිබිම්බ දුර. ඒ දෙක මැනගන්න පුළුවන්. සහ මේ R' මැනගන්න පුළුවන්. ඇයි මේකේ ඡායාව තමයි මෙතන වැටෙන්නේ. මේක පොඩි අඩි රූලක් තියලා මැනගන්න පුළුවන්. එහෙම උලක් නැහනේ. ආන්න ඒක මැනගත්ත හැකි. හරි ඒ දේවල් ටිකෙන් පුළුවන් ඔය සබන් වල පෘෂ්ඨිකාත තිය හොයාගන්න. හරි. එතන දාන්න මෙහෙම රූපේ ඇඳලා ඉන්න සම්පූර්ණ රූපේ ඊට පස්සේ අපි විස්තර කරමු. හරි. එරේ එතන වෙන ක්‍රියාවලියුම් එතකොට මේ කරාම මේ විවෘත කරලාම තියන්න මේක වහලා තියන්න අපි ඒක වචනින් ඊට පස්සේ කියමු එතන දාන්න මෙහෙම නලයේ එක් කෙළවරක සබන් පටලයක් සකසා නලයේ එක් කෙළවරක සබන් පටලයක් සකසා K1 වසා K1
වසා කේ දෙක විවෘත කර කේක වසා කේ දෙක විවෘත කර නලය තුලට වාත ධාරාවක් ඇතුළු කරන්න ප්‍රමාණවත් සබන් බුබුලක් ප්‍රමාණවත් සබන් බුබුලක් නිර්මාණය වූ පසු කේ දෙක වසා K දෙක වසා K එක විවෘත කරන්න K දෙක වසා K එක විවෘත කරන්න එවිට බුබුල තුල පවතින වැඩි පීඩනයේ හේතුව එවිට බුබුල තුල පවතින වැඩි පීඩනයේ හේතුවෙන් මැනෝමීටරයේ රසදිය මට්ටම් අතර මැනෝමීටරයේ රසදිය මට්ටම් අතර සිම්පල් එච් උසෙහි වෙනසක් ඇති වේ සිම්පල් එච් උසෙහි වෙනසක් ඇති වේ හරි එහෙනම් සබන්වල පෘෂ්ටිගතතිය කැපිටල් ටී කියලා ගමු. එහෙම කැපිටල් ටී කියලා අරගෙන ප්‍රකාශනයක් ලියන්න මෙතනින් නම් ඔහොම ඇවිල්ලා මෙතනින් එළියට යන්න. හරි. ලියන් ප්‍රකාශනය. මෙතන y ගෝලීය පීඩනය. එතනින් නම් මේ d ඝනත්වයක් තියෙන ද්‍රවයක් තුලින් h දුර පහළට යන්න. එහෙනම් එතන ධන HDG දැන් එතන ඉන්නේ මෙතන හැබැයි එකම මට්ටමේ පීඩන සමානයි එකම නිශ්චල ද්‍රවයක එහෙනම් මෙතන පීඩනයම තමයි මෙතනත් තියෙන්නේ ධන HDG දීපු ගමන් මෙතෙන් ඩාව හැකි දැන් ඊට පස්සේ මේ තියෙන්නේ නිකම්ම වාතය ආ ඒ කියන්නේ වාතය තුල පීඩනය සමානයි ඒක ලොකු වෙනස් වීමක් වෙන්නේ නැහැ මෙතෙන්ද නැකම්ම එන්න පුළුවන් ආයෙ කියන්නේ දැන් මේක ලියපු ගමන් අපි ඉන්නේ මෙතන වගේ තමයි. දැන් එතන ඉඳන් මේ එළියට යන්නේ. මේක තමයි බුබුල. ඒතර බුබුලකින් එළියට යනවා. ඒතර බුබුලකින් එළියට යනවා කියලා කියන්නේ පීඩනය අඩු වෙනதோ. එහෙනම් එතන ඍණ බලන්නේ මේකේ පෘෂ්ඨ කීයද කියලා. ඇතුළෙත් වාතේ එළියත් වාතේ. එහෙනම් පෘෂ්ඨ දෙකක් තියෙනවා. එහෙනම් එතන 4T බෙදීම අරේ වෙන්නේ කැපිටල් R. ඔහොමයි. දැන් ඉන්නේ එළියේ එළියේ පීඩනය කියන්නේ 5 y ගෝලීය පීඩනය 5 ට 5 කැපිලා යනවා මේක එහා පැත්තට දැම්මොත් HDG සමානයි ධන 4T බෙදීම R කියලා එන්නේ එහෙනම් R ගෙන් ගුණ වෙනවා 4 න් බෙදලා එහෙනම් T සමානයි කියලා එනවා HDG R බෙදීම 4 හරි. ඕක තමයි එහෙනම් පෘෂ්ඨිකාතදී කැපිටල් T. ତୋର H අවුලක් නෑ මැනගන්න පුළුවන්. D කියන්නේ දත්තයක් ඝනත්වය. G ගුරුත්වජ ත්වරණයේ දත්තයක්. කැපිටල් R සබන් බුබුලේ හරය හොයාගන්න වෙනවා. හරි. මේක.
හරි. ඊට පස්සේ දැන් ඊළඟ රුලි දාන්න මේ සබන් බුබුලෙහි අරය. සබන් බුබුලෙහි අරය. කැපිටල් R. සෙවීම සඳහා සබන් බුබුලෙහි අරය කැපිටල් R සෙවීම සඳහා එයට ඉදිරියෙන් උත්තල කාචයක් තබා බුබුලෙහි තාත්තික ප්‍රතිබිම්බයක් තිරය මතට ලබා ගන්න තිරය මතට ලබා ගන්න එම මොහොතේ U සහ V මැනගත් විට හරියනම් අපිට රේඛීය විශාලනය ලියන්න පුළුවන් රේඛීය විශාලනය මොකද්දද රේඛීය විශාලනය කියලා කියන්නේ රේඛීය විශාලනය කියන්නේ ප්‍රතිබිම්බයේ මොකක් හරි දිගක් මම ගන්නම් අරය R dash බෙදීම වස්තුවේකට අනුරූප දිග ඒතර වස්තුවේත් අරය එහෙනම් R ඕකම රේඛීය විශාලන ඕකම ලියන්න තවත් විදිහක් තියෙනවා දැන් අපි සාමාන්‍ය ආලෝකය කියන්නේ කොහොමද මේක ප්‍රතිබිම්බ උස බෙදීම වස්තු උස ඒ වගේනේ ඉතින් මේකේ ප්‍රතිබිම්බයේ යම් දිගක් මම ගත්තා R dash කියලා ඒක සමානයි වස්තුවේ අනුරූප දිගට ඒකම ලියන්න පුළුවන් කොහොමද ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුරේ V බෙදීම U ආ ප්‍රතිබිම්බ දුර V බෙදීම වස්තු දුර U ඕ එහෙනම් මේ R එහා පැත්තට දාන්න එතකොට එතනින් එනවා R dash සමානයි R මෙතෙන්ට ගියොත් R V බෙදීම U හරි එක ඒකෙන් R dash හොයාගන්න පුළුවන් R dash නේ sorry අපිට ඕනේ R මේ R උත්තර කරන්න R මේ පැත්තේ ගිහින් U මෙතෙන්ට එනවා V මෙතෙන්ට එනවා ඒතර R සමානයි කියලා එන්නේ U R dash බෙදීම V ඒකෙන් R හොයාගන්න පුළුවන් පස්සේ ඊළඟ ප්‍රැක්ටිකල් එක ඒක දාන්න මෙහෙම ජේග පරීක්ෂණය ජේග ජේග පරීක්ෂණය හරි මේ වගේ පුනීලයක් මෙහෙම සෙට් කරලා ඒකට ජලකරාමයක් කොහොම විවෘතව තියලා තියෙනවා ඒ ජලකරාමයෙන් වතුර බින්දු බින්දු වැටෙනවා එකපාර ගොඩක් නෙවෙයි අර ලීක් වෙන අවස්ථාවල බින්දු බින්දු වැටෙන්නේ ඒ වතුර බින්දු බින්දු වැටෙනවා තර මේක සංගෘත කුටීරයක් මේකේ මෙතන තව නලයක් කොහොම දිනනවා මේ පියනකින් වහලා තියෙනවා භාජනය මේකේ ජලය ඔහොම තියෙනවා පිරිලා මේ තියෙන්නේ ජලය මොදියනවා ඊට පස්සේ මෙන්න මේ කියන නලය මේ නලය මේ පැත්තට ඔහොම ගන්නවා
එහෙම අරගෙන පීඩන මිනුමක් අපිට අවශ්‍ය වෙන හින්දා මෙතන ආපහු හයි කරලා තියෙනවා මෙනු මීටරයක්. ඒ කියන්නේ යූනල් එකට සෙට් කරලා තියෙනවා. හරි ඔන්න යූනල්. ඊට පස්සේ මේකෙනවර උහුම අරගෙන මෙතනින් මේක හයි කරලා තියෙනවා කේශික නලයකට. කේශික නලය කියන්නේ පොඩි නලයක්. මෙව්වත් වෙන පොඩි නල. මම මෙතන ලොකුවට පෙන්වන්නම් ඒක අපිට අවබෝධ කරගන්න ඕනේ හින්දා මේක ගානට කේශික නලයට සෙට් කරලා දෙනවා. ඔන්න කේශික නලය. මම මේ අදින්නේ කේශික නලයේ හරස් කඩා. ඒ කියන්නේ අර පළබුවම පේන්නේ හරස් කඩා නෙවෙයි දික් කඩා. මේ දිග අතර පළබුවම පේන රූපේ තමයි මේ අදින්නේ. එතකොට මේ තියෙන්නේ විදුරු බිත්තිය. ඔය වගේ. එතන මේ නලයේ ගිල්ලලා තියෙනවා පෘෂ්ටිකාතතිය හොයන්න ඕන ද්‍රවයේ තුල. මේක තුලම ගිල්ලලා තියෙනවා. මේක හොවන්නම් තව හො උඩට ගිහිලා තියෙනත් පුළුවන්. කේශිකාරෝහණයක් වෙන්නත් පුළුවන්. ඔය වගේ තමයි තියෙන්නේ. මේක එතකොට තියනවා රසදිය දාලා තියෙන්නේ. පටන් ගන්න දිය එතකොට හොඳිය. ඕ තමයි රෝමරේ. හරි එතන මම සම්පූර්ණ ක්‍රියාවලියම කියලා අඳින්න දෙන්නම්. මොකද එතකොට රූපේ සම්පූර්ණ පිළිවෙලටම ගන්න පුළුවන්. දැන් වෙන්නේ මෙහෙම. මේ කරාමෙන් ඔන්න වතුර බිඳුවක් වැටෙනවා. එහෙම වතුර බින්දුවක් ආපු ගමන් ඒක මේ භාජනයේට වැටිච්ච ගමන් ඒකේ තියෙන අර ජල මට්ටම චුට්ටක් ඉහළ යනවා. ඒත් මේකේ ජල මට්ටම ටිකක් ඉහළ යනකොට අර මේක ඇතුලේ තියෙන වාතය තියෙනවනේ. දැන් මේ හරිය තියෙන වාතය. එතන තියෙන යම් වාත ප්‍රමාණයක් මේ නලය තුලින් ඇතුල් වෙලා උඩට යනවා. මේ නලය තුලින්. ඒත් දැන් සැලකිලිමත් වෙන්න ඕනේ අර ජලයේ වැටෙනකොට අර නිකන් කැළතෙන්නේ කැළඹීමක් වෙන්නේ. ඒක වළක්වන්න මේ නලය ගිල්ලලා තියෙන්නේ මේ ජලය ඇතුලේ. පහළ කෙළවර මේ ගිල්ල තියෙන්නේ. අර වාතය මේ නලය තුලින් ඇතුල් වෙන්න ඕන හින්දා ඒක ජල පෘෂ්ඨයට ඉහළින් තියලා තියෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ නල දෙක අදී. දැන් ඊතරේ වාතය මේක දිගේ උඩට යනවා. එහෙම යනකොට මෙන්න මේ තියෙන රසදිය පෘෂ්ඨේ පහළ ටිකක් හද කරනවා. ඒ අර වාතය ඇතුල් වෙද්දී. ඒ වගේම මෙන්න මේ තියෙන මේ ද්‍රව පෘෂ්ඨය ටිකක් පහළට හද කරනවා. අයිලන්න තවත් ද්‍රව බිඳුවක් එනවා. තවත් වාතය ටිකක් යනවා. මේ රසදිය පෘෂ්ඨේ තව ටිකක් පහළට හද වෙනවා. මේ ද්‍රව පෘෂ්ඨයත් තව ටිකක් පහළට හද වෙනවා. ඔහොම සෑහෙන වෙලාවක් යනකොට අපිට පේනවා මෙන්න මේ ද්‍රව මාවකේ ඔහොම පහළට ගිහිල්ලා ගිහිල්ලා දැන් මෙතෙන්ටම ඇවිල්ලා තියෙනවා. අවසානයේ මෙන්න මෙතනම මාවකයක් හැදෙන්න බලන්න. ඔය වගේ මාවකයක්. දැන් මෙහෙ මොකවත් නැහැ. මේ නිකම්ම වාතය තියෙන්නේ. මෙතෙන් දෙනකම්ම තියෙන්නේ වාතය. ඒ අතරතුරේ මේ රසදිය පෘෂ්ඨ අතර ලොකු වෙනසක් ඇති වෙනවා. මේ පෘෂ්ඨේ පහළ යනවා. මේ පෘෂ්ඨේ ඉහළ යනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා යම් අවස්ථාවක් එනවා. මෙන්න මෙතන මේ මාවකයේ අරය. මේ මාවකයේ අරය කෙලින්ම කේශික නලයේ අරයට සමානයි. ඔන්නේ ඒක තමයි විශේෂ පොයින්ට් එක. ඔය වගේ මාවකයක් කෙලින්ම ඒ නලයේ අරයට සමාන වෙච්ච ගමන් ඒක අස්ථායි වෙනවා. අස්ථායි වෙනවා කියන්නේ ඒක ඊට පස්සේ ඉන්න බෑ. ඊළඟ මොහොතේදී මෙතනින් තව එක ජල බිඳුවක් වැටිච්ච ගමන් ඒක ආපු ගමන් අය මේකට කරන්න දෙයක් නැහැ. කෙලින්ම මේ කියන මාවකේ හඩාගෙන යනවා. ඒක මෙතනින් කැඩිච්ච ගම අර මේ හරි හිර වෙලා තිබිච්ච වාතය ඔක්කොම ටික මෙතනින් එළියට යනවා. එහෙම වාතය ඔක්කොම ටික එළියට යද්දි ආපහු මෙහෙ තියෙන වාතය ඇත්නවනේ. අන්න ආපහු රසදිය පෘෂ්ඨ අර සාමාන්‍ය සම මට්ටම් වලට එනවා. හරි. ආපහු බාරක් මේකේ ද්‍රවයේ මෙහෙම ඉහළ නැගිනවා. අයත් අර මුල් තිබ්බ අවස්ථාවට මෙනවා. දැන් අයත් බලාගෙන හිටියෝ. අයත් අර දෙයම වෙනවා. අයත් වතුර බිඳුව බිඳුව වැටෙනවා. අයත් මේක ටික ටික පහළ බහිනවා. මෙතන පෘෂ්ඨ අතර වෙනසක් ඇති වෙනවා. මෙතන මේ මාවකේ අරයයි නලේ අරයයි සමාන වෙනවා.
ඊළඟම තැයි බිඳුවක් වැටිච්ච ගමන් ආයෙත් අන්න මේක පුපුරනවා. නොකඩවා ඕක නැවත නැවත සිද්ධ වෙනවා. හා එතකොට අපිට කරන්න තියෙන්නේ ඇටවුම ඔය වගේ හදලා මෙන්න මේ කියන අවස්ථාවෙන් අපි ඒ රූපේ තමයි යඳින්නේ. මෙන්න මෙතන ඔය කියන අර නලේ අරයට සමාන වන අවස්ථාවේදී මෙන්න මේ ස්ථානයේ රසදිය පුෂ්ඨ අතර තියෙන උසිහි වෙනස මැනගන්න. H එතකොට මේ නලේ අරයට සමානයි කියලා අපි දැනගන්නේ කොහොමද? අපි දන්නේ අරේමයි ඉන්න පුළුවන්කම නැහැනේ බුබුලේ. ඒව මුකුත් ඕනේ නැහැ. කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේක දිහා බලාගෙන ඉඳලා අර මට්ටම් අතර උඩරිම වෙනස හොයාගත්තනම් හරි. ඉතින් මේ මොහොතේනේ මෙතන මාවකේ අරයයි නලේ අරයයි සමාන වෙන්නේ. ඇයි ඊළඟ මොහොතේ පිපිරිච්ච එක මං ආපහු අර මුල් මට්ටමට වෙනවන්නේ නේ? ආන්නේ ඒක නිසා මේක දිහා බලාගෙන අර උඩරිමම උසෙහි වෙනස එන අවස්ථාවේදී ඒ උස කොච්චරද කියලා හොයාගන්න. ඕක තමයි කරන්න තියෙන්නේ. හරි. එතන රූපේ දා. ද්‍රවයේ ඝනත්වයේ රෝ පෘෂ්ඨිකාතදී ටී කියලා අපි හිතමු. එහෙනම් ඊතර සිද්ධ වෙන ක්‍රියාවලියලියු. ඊතර දාන්න මෙහෙම. x නලය තුලින් x නලය තුලින් වරකට එක් ජල බිඳුව බැගින්. වරකට එක් ජල බිඳුව බැගින් සංවෘත භාජනය තුලට සංවෘත භාජනය තුලට ඇතුළු වීමට සලස්වන්න වීමට සලස්වන එවිට එහි පවතින වාතය එහි පවතින වාතය වයි නලය තුලට වයි නලය තුලට ඇතුළු වීම හේතුවෙන් වයි නලය තුලට ඇතුළු වීම හේතුවෙන් මැනෝමීටරේ රසදිය පෘෂ්ඨ අතර මැනෝමීටරේ රසදිය පෘෂ්ඨ අතර උසෙහි වෙනසක් මෙන්ම කේශික නලය තුල පවතින කේශික නලය තුල පවතින ද්‍රව කඳ පහළට ගමන් කිරීමක්ද සිදුවේ මෙය
දීර්ඝ වේලාවක් මෙය දීර්ඝ වේලාවක් සිදුවන විට මෙය දීර්ඝ වේලාවක් සිදුවන විට කේශික නලයේ පහළ කෙළවරෙහි केशिक नलये पहल केलवरे ही द्रव मावकयक् निर्माणे वन अत्र एहि अरय एहि अरय मावकये अरयट एहि अरय सॉरी एहि अरय नले अरयट मावकये अरय किने किने एहि अरय नलये अरयट समान वूविट मावकय अस्थायीवी मावकय अस्थायीवी एय पुपुराय एम मोहते मोहते रसदीय मट्टा मतर इन मोहते रसदीय मट्टा मतर उपरीम वेनसाक निरीक्षणे वनातर निरीक्षणे वनातर एय मैनगन एय वरहंगे तुरे सिंपल लिच के लद्दान एय सिंपल लिच मैनगन हरिवे ओगन उपड़वा आपो सिद्ध वेनो तो अपिट एति तरंग ओ एटुमे ओन तरंग प्रैक्टिकल एक निरीक्षणे करन्न पुलुवा इतिन ए वगे एक अवस्थावक ए चूस मैनगन्न दिए संवृत भाजने संवृत भाजने देखे तो पीड़ने मेह मेहे अंडर मुगद मेहगी मे द्रव बिंदु पीड़न ली अंडर मेह बोलो मेत पटा मेह पटांगन मे फाइ वायुगोली पीड़न इतनी पटांगन ओहोम ओहोमेट अंड बोलो मे बारे ओहोमेहि ओहोमगिहि ओहोमे अंड बोलो आगे पीड़न प्रकाश ने केशिक नाले अरे सिंपल लार केशिक नले अरे सिंपल लार लेस गत्विट कियला दाला हरिहनम प्रकाश नेलियन हरि एतो लिए वेन्नुन मेहेम मेतन फाइ वाई बोलिए पीडने इतवास एतनिदन कैपिटल एच दुरा पहलट एनो यान्ने गणत्ते रोवेच्च द्रव्या तुल धन एच रोजी देंगे मित्र एक मित्र बोलो एक देंगे इतनी मे माव के हरा अंडो यथ बल बुबुल मे पेत्र बुबुल संपूर्ण
එතකොට අපි මේ පයින්නේ බුබුලක් තුලට වගේ. හාන බුබුලක් තුලට පයින්නවා කියන්නේ පීඩනය වැඩි වෙන්න ඕන. හා එහෙනම් එතන ධන බලන පෘෂ්ඨ මේ පැත්තේ ද්‍රවය මේ පැත්තේ වාතය. හාන එක පෘෂ්ඨයයි. එහෙනම් එතන 2T බෙදීම කෙලින්ම මාවකේ අරය දන්නේ නැහැ. හරි ඒක අවුලක් නැහැ. ඇයි? පිපිරන මොහොතේ අපි දන්නවා මාවකේ අරයයි නලේ අරයයි සමානයි. ආ ඒක නිසා නලේ අරය උතෙන්ට දා. දැන් එහෙම දැම්ම කියලා අපිට මෙතන ස්පර්ශ කෝණයෙන් ගුණ කරන්න ඕනද? ඕනේ නැහැ. ඇයි ඉතින් නලේ අරයයි මාවකේ අරයයි සමාන වෙනවා කියන්නේ මොකද්ද? කෙලින්ම මෙතන ස්පර්ශ කෝණේ බිඳුවයි. කොස් බිඳුව. ආ ඒක පැත්තකින් තියන්නේ. ආ නලේ අරයයි මාවකේ අරයයි සමානයි. ඉතින් මාවකේ අරය සිම්පල් ආර කියලා හිතමු. ඉතින් මාවකේ අරය දැම්මොත් අය කොස් පද ලියන්න තියෙනවා. ඔච්චරයි. හරි දැන් ඉන්නේ මෙතන. ආ මේ තියෙන්නේ වාතය. මේක පුරාවටම තියෙන්නේ වාතය. ආ මෙතෙන්ටම ආව හැකියි. මෙතෙන්ට ආව කියන්නේ කෙලින්ම මෙතෙන්ට ගියා වගේ තමයි. ඇයි ද්‍රවයේක එක මට්ටමේ පීඩන සමානයි. දැන් එතන ඉඳන් h දුරක් උඩට යනවා. ආ එහෙනම් උඩට යනවා නම් පීඩනේ අඩු වෙනවා. ඍණ h dg. d ඝනත්වයක් තියෙන ද්‍රවයක් තුල. දැන් ඉන්නේ මෙතන. ආ ඒ කියන්නේ phi වායුගෝලීය පීඩන. හරි ඕක තමයි ලියවෙන්න ඕනේ. ප්‍රකාශනය වෙන්නේ එහෙනම් 5 වලට 5 කැපිලා යනවා මේ පද දෙක එහා පැත්තට දාමු එතකොට එතන 2T බෙදීම සිම්පල් r සමානයි කියලා එන්නේ ඍණ hdg එහා පැත්තට ඇදි ධන සිම්පල් hdg යනවා ධන කැපිටල් h රෝ g එහා පැත්තට ඇදි ඍණ කැපිටල් h රෝ g වෙනවා හරි එහෙනම් r ගෙන් ගුණ කරමු දෙකෙන් බෙදමු එහෙනම් t සමානයි කියලා එනවා මේකෙන් g පොදු පදයක් ඉදිරියට එළියට ගන්නත් පුළුවන්. ඒතර වරහන් ඇතුලේ තියෙන්නේ h d ඍණ h රෝ. r ගෙන් ගුණ වෙනවා. දෙයෙන් බෙදෙනවා. හරි මේක තමයි ඒකට කැපිටල් T පෘෂ්ඨික ආතති සංගුණකය වෙන්නේ. මේ ඔක්කොම මැන ගන්න පුළුවන් උසවල් දෙක. අරේ කියන්නේ නලේ අරය. g ගුරුත්වාකරණය. ඒතර t වරණ එක මහලු ගේමක් නෙවෙයි. හරි ඒක එතකොට ඒකේ වාසිය ඒකේ විශේෂ වාසියක් තියෙනවා ඒ තමයි දැන් මෙතන පෘෂ්ඨිකාතරිය දන්නේ නැති ද්‍රවයක් තිබ්බ කියලා හිතන්න ඒත් ගැටලුවක් මේ පෘෂ්ඨිකාතරිය නෙමෙයි ස්පර්ශ කෝණය දන්නේ නැති ද්‍රවයක් ඒත් ගැටලුවක් නැහැ ඇයි මෙතන අනිවාර්යෙන් නලේ අරයයි මාවකේ අරයයි සමාන වෙන මොහොතේ තමයි මේක පිපිරෙන්නේ ඒක නිසා අය ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ අවශ්‍යතාවයක් මොකුත් නැහැ මෙතෙන්ද කෙලින්ම නලේ ආරේ දැම්මනම් වැඩේ කොට හරි හෙතන ඊට පස්සේ දැන් ඊළඟ රුලේ වැදගත් කරුණු වැදගත් කරුණු හරි ඒ කියන්නේ අංක 1 ස්පර්ශ කෝණය නොදන්නා ස්පර්ශ කෝණය නොදන්නා ද්‍රවයක වුවද ස්පර්ශ කෝණය නොදන්නා ද්‍රවයක වුවද කැපිටල් T සෙවීම සඳහා මෙය භාවිත කළ හැක පාට ඒකටම පාටාංක ලබා ගන්නා මොහොතේ පාටාංක ලබා ගන්නා මොහොතේ නලයේ අරයත් මාවකයේ අරයත් සමාන වීම මෙයට හේතුවයි
හරි ඊට පස්සේ අංක දෙක දැන් එතකොට අපිට පුළුවන් ඕන නම් මේ ද්‍රවයට එක එක දේවල් කරන්න අපි හිතමු මේක නිකන් සීනි ද්‍රවණයක් කියලා අපිට තව මේකට සීනි එකතු කරන්න පුළුවන් ඒ කියන්නේ මොකක්ද සාන්ද්‍රණය සීනි සාන්ද්‍රණයත් එක්ක පෘෂ්ඨිකාතතිය වෙනස් වීම බලන්න පුළුවන් ඒ වගේම ඕන අපිට පුළුවන් මේක රත් කරන්න මෙතනින් නිකන් ලේසියෙන් තෙපාවක් තියලා ඕක රත් කරන්න තියෙනවා අන්න උෂ්ණත්වයත් එක්ක පෘෂ්ඨිකාතතිය වෙනස් වීම චෙක් කරන්නත් පුළුවන්. ඒතර ඒ වගේ හැකියාව දුත් එකේ තියෙනවා. ඒකාන්ත දෙක කියලා දාන්න. ද්‍රවයේ සාන්ද්‍රණය ද්‍රවයේ සාන්ද්‍රණය කම උෂ්ණත්වය වැනි සාධක සමග कैपिटल टी ही विचलन है कैपिटल टी ही विचलन है अध्ययन कल है कैपिटल टी ही विचलन है अध्ययन कल है හරි. එතකොට ඔන්න ඒකේ තියෙන විශේෂ වාසි කීපය තමයි අපි ඒ ගත්තේ. එතකොට ඔන්නේ ප්‍රැක්ටිකල් දෙක සාමාන්‍ය මේක තමයි සුවිශේෂී ප්‍රැක්ටිකල් එක. අර මතකද ගිය සතියේම කරපු පොඩි පොඩි ක්‍රියාකාරකම් වලදී අපිට ස්පර්ශ කෝණේ අවශ්‍ය වෙච්ච අවස්ථා තිබ්බා. හැබැයි මේකේම නෑ ස්පර්ශ කෝණේ අවශ්‍යතාවයක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ ගණත්වය රෝද ඝනත්වය රෝද වන ද්‍රව කෙන්දක් ද්‍රව කෙන්දක කියලා ගන්න වන ද්‍රව කෙන්දක සිම්පල් H උසක් रूपये परिधि रवी भवति नलये अरय नलये अरय सिंपल आर्द ද්‍රවයේ ස්පර්ශ කෝණය තීටාද ලෙසින් ගනිමු හරි එතන මෙහෙම පෙන්වන මේ කේශික නලයක් ඒකේ පොඩි ද්‍රව කෙන්දක් දාපුවම ඒක කොන්නොම ඉදිරියට मैं उसे सिंपल लिख तो नाले यारे रियल रियल ना प्रकाश ने आप कहा अरे ये नंग आप हो ये भी महालू दे आपने मैं पहते वाई बोली ये पीड़ने फाई दिए मैं पहते तो फाई ऐ मैं वाई बोले हाँ मैं तेरी नंग लिया गने इन्द्र में
මේ දෙකේ මාවකේ අරයන් පොඩ්ඩක් මෙහෙම දාන්න නලේ අරය සුරෙලියන්න යන්න එපා. මේකේ අරය R1 කියලා ගන්න, මේකේ අරය R2. හේතුව අරයන් වෙනස් වෙනවා. නිකාර මේ ද්‍රවකදේ බරින්දා මේකේ ටිකක් මේ ෆ්ලැට් ගතිය වැඩි. නිකන් ඔන්න ඔය වගේ වැඩි ෆ්ලැට් ගතියක් තියෙනවා. ඒතර මේකෙන් ගෝලයන් දුන්න එක ඔය වගේ පොඩි ගෝලයක් ඇදෙනවා නම් මේකෙන් එහෙම නැහැ, මේ ලොකු ගෝලයක් තමයි ඇදෙන්නේ. ඔව්. හරි. එහෙම දාන්න. ඒතර නලේ අරය ඇසුරෙන් ලියන්න. එතන ස්පර්ශ කෝණය පාවිච්චි කරන්න බෑ. එතකොට මෙතන පටන් ගන්න තැන තියෙන වායුගෝලීය පීඩනය 5. දැන් එතනින් නම් මේ යන්නේ බුබුලකින් එළියට. හා එළියට යනවා නම් ඍණ. වාතයත් එක්ක ගෑවෙන්නේ මේ පැත්තෙන් විතරයි. මේ පැත්තේ ද්‍රවය. එහෙනම් තියෙන එක පෘෂ්ඨයක් විතරයි. එහෙනම් එතන ඍණ 2 ටී බෙදීම අරය වෙන්නේ R1. R1. දැන් ඉතුරු ඉන්නේ මෙතන. එතනින් දැන් H දුරක් පහළට යනවා. එහෙනම් එක ලියන්න පුළුවන් ධන H රෝජි. දැන් ඉන්නේ මෙතන. එතන ඉඳන් ආපහු මේ යන්නේ බුබුලක් තුලට. ආන්න බුබුලක් තුලට යනවා නම් එතන පීඩනය වැඩි වෙනවා. එහෙනම් ධන 2 ටී බෙදීම R2ක් කරනවා. සමානයි 5. එයි ආපහු මේ ඉන්නේ වායුවේ. ତොර 5 5 කැපිලා යනවා. මේ දෙක යහ පැත්තට දැම්මොත් x රෝ g සමානයි කියලා එන්නේ. මේක යහ පැත්තට 2 t බෙදී මාර් 2ක් වෙනවා. නේ සෝරි 2 t බෙදී මාර් 1. මේක යහ පැත්තට ඇදි ධන වෙනවනේ. මේක යහ පැත්තට ඇදි ඍණ වෙනවා. ඒතර 2 t බෙදීම r 1. එහෙනම් h සමාන වෙනවා. මේකෙන් පොදු පදයක් විදිහට 2 t එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ එක බෙදීම R එක ඍණ එක බෙදීම R 2. රෝජි වලින් බෙදෙනවා. ඒතර ඒක මෙතෙන්ට යනවා. රෝජි. හරි ඔන්න සිම්පල් H සඳහා ප්‍රකාශනය. සර්. ඔව්. සර් ඒවට cos පදෙන්නද තීටා අසුරෙන්? ඇයි දැන් මේ ලිව්වේ මම මාවකේ අරය අසුරෙන්. නලේ අරය අසුරෙන් නෙමෙයි. තොර මාවකේ අරය ඇසුරෙන් ලියනවා නම් කොස් පදෙන්නේ නැහැ කිව්වනේ. කෙලින්ම ගැටලුවක් නැතුව මාවකේ අරයෙන් ලියන්න පුළුවන්. නලේ අරය පාවිච්චි කරොත් තමයි ස්පර්ශ කෝණය. ඒ වෙනස්කම හරියට අඳුර ගන්න. කවදාවත් නලේ අරේ ඇසුරෙන් ලියනවා නම් විතරයි ස්පර්ශ කෝණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මාවකේ අරේ ඇසුරෙන් ලියනවා නම් ස්පර්ශ කෝණය කිසිම බලපෑමක් නැහැ. කෙලින්ම ලියන්න පුළුවන්. හරි. දැන් එහෙනම් ඊට පස්සේ මෙහෙම හිතමු. මේකට තව තවත් ද්‍රවය එකතු කරන්න. මේකේ ද්‍රව කඳේ බර වැඩි වෙනවනේ. එහෙම වැඩි වෙන්න මේක තව තව ෆ්ලැට් වෙනවා. ෆ්ලැට් වෙලා ඕක අනිත් පැත්තට හැරෙනවා. ආ එහෙම ඕක අනිත් පැත්තට හැරිලා ගිහිල්ලා මේ දරා ගන්න පුළුවන් උපරිමම ද්‍රව කඳක් එනකොට මෙන්න මෙතන මේ මාවකය ආපවර නලේ අරයට සමාන අවස්ථාවට එනවා. අන්න අර කියපු අර අස්ථායි අවස්ථාව මේ වගේ. හරි. එතන ලියන්න මෙහෙම ඊළඟ රූලේ තව දුරටත් නලය තුලට ද්‍රවය ඇතුල් කරන විට පහළ මාවකය උත්තල මාවකයක් බවට පත් වේ.
එහි අරය නලයේ අරයට එහි අරය නලයේ අරයට සමාන වූ විට මාවකය අස්ථායී වී මාවකය අස්ථායී වී එය පුපුරාය හරියටම මෙතන මාවකයේ කෙලින්ම නලේ අරයට සමානයි නිකම්ම රේක ඇතුළෙම සෙට් වෙනවා එතනත් එතරයි කොස් පදවල බලපෑමක් නැහැ කෙලින්ම මාවකයේ අරයෙන් ලියන්න පුළුවන් ඉතින් මාවකයේ අරය කියන්නේ නලේ අරයම තමයි හරි මෙතන අර වගේම ආරකයේ තියෙනවා හේතුව අර මේකේ බර වැඩි වෙන්න මේක අනිත් පැත්ත ගහපු එක තමයි මේ උනේ හරි එතන රූපේ දාලා කැපිටල් H සඳහා ප්‍රකාශනයක් ගන්න ඉස්සෙල්ලා වගේම ඉතින් පීඩන්ටික ලියන්න යන්න හරියට එතකොට හරි मिथन वायुगोलीय पीडन इतनी दंग आप मिथन मे बुबुल पीडन आड़ेन रीन देखाईवावके अरे इट पास इतनी दंग कैपिटल पहाल धन कैपिटल एलियट पैन पीडन अड़ेन नल अरे अरे नल अरे सामान दंगे वायुगोली सामान वायुगोली फाइट फाइट मे पद देखेजी सामान धन देखा टी बेदी सिंपल आर वेनो मेके हेत्र धन देखा टी बेदी आर एक वेनो यह ना कैपिटल लेच के मेतनी देखा टी पोदेट का एक बेदीम आर रीन एक बेदीम आर एक बेदीम रोजी मे पत्र अरे कैपिटल लेच හරි. එතකොට ඔය ටික තමයි අපිට පෘෂ්ටිකාත්‍ය සම්බන්ධයෙන් කතා කරන්න තිබෙන්නේ.